සුළු ජාතික පදනම් පදනමකට හානියක් නොවන ආකාරයෙන් මිශ්‍ර ක්‍රමයක් ඒක ඇතුළේ තියෙන්න ඕනේ. ඊළඟ ජනාධිපතිවරයා මේවා ඉල්ලනකොට මොනවද කරේ? ජනාධිපති ක්‍රමය පාලනයකට නතු කරන්න ගෙනාවු 13 සංශෝධනය අහෝසි කරලා 18 ගෙනාවා. 17 කරේ ජනාධිපති ක්‍රමය අසීමාන්තික බලතල පාලනය කරා. අධිකරණයට වගනෝ කියන ජනාධිපතිවරයෙක් ලංකාවේ ඉන්නේ. ඇමරිකාවෙත් නෑ, ප්‍රංශෙත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී සුපිරිම රටවල්. එංගලන්තේ ජනාධිපති කෙනෙක් නෑ, අගමැති කෙනෙක් ඉන්නේ, ව්‍යවස්ථාවකුත් නෑ ලිඛිත. එහෙම කියනකොට එහෙම හඩනගනකොට 17 අවශ්‍ය කරලා 18 ගෙනෑවා. මරණකම්ම ඉල්ලන්න පුළුවන්. ඒකයි කරේ. ඊළඟ මෙහෙම කාරණේකුත් තියෙනවා. මේ තැපැල් ඡන්ද 23 සහ 24 පාවිච්චි කරාන් පස්සේ තැපැල් හරහා 26 වෙනිදාට යනවා ඩිස්ත්‍රික් ලේකම්වරුන්ට. 26 වෙනිදා. 26 වෙනිදා ඉඳන් ජනවාරි 8 වෙනිදා එනකන් තියෙන්නේ ඩිස්ත්‍රික් ලේකම්වරුන්ගේ භාරය. ඒක සීල් කරලා එහෙම තමයි තියාගන්නේ. හැබැයි මේ කාලය තුල ප්‍රශ්නයක් හදන්න මේක වෙනස් කරන්න උත්සාහ ගන්නවයි කියන කාරණයට අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා. තැපැල් ඡන්ද වෙනස් කරන්න, ඒක දූෂණය කරන්න. මේකේ හතර එකක් වෙනස් කරගත්තොත් ඇති. එහෙම තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි ඒ තොරතුරු තහවුරු කරගන්න උත්සාහ කරමින් තියෙනවා. හැබැයි අපි ආණ්ඩුවට කියනවා මේ රජයේ සේවකයාගේ රජයේ සේවකයා පළ කරන නිදහස් මතය කොල්ල කන්න ලෑස්ති වෙන්න එපා කියලා. ආර්ථික ප්‍රශ්න, ඒ වගේම ජනමානවික ප්‍රශ්න. ඒ පෞල්වල තරුණ කොටස් හොඳට හොඳට තේරෙනවා. ඒගොල්ලන් අපේ රටේ දෙවෙනි විදියට සලකන්නේ පුරවැසියන් විදියට. ඒක දන්න. ඒ නිසා ඒ තන්ද සුළු කොටසයි කොච්චර අරුග මහත්මයා කිව්වා. ඒ සුළු කොටසයි අපි එකතු වෙලා අපි මේ බලේ ඉන්න. එවෙන් අපි ඉල්ලපු දේවල් අපි ඒ රජයෙන් ලබා ගැනීමට අපි එක්සත්ව ක්‍රියා කරනවා. ඒ සමතරික අපිට ඕනේ අර ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ වාතාවරණ. ඒ වගේම සමහරු කියනවා මේ උතුරේ ජනතාවට, ඒ වගේම මේ තමිල ජනතාවට එක්ක මොනවා හරි ඉෂ්ට වෙන්නේ නැහැ සාධාරණ. එහෙම නැත්නම් ඒ මේ වෙන බෙදුම් වාදයටයි කියලා. මේ අපේ වෘත්ති සමිති ව්‍යාපාරය ඔය දෙපැත්තම අපි ඉඳ දෙන්නේ කරන්න මොකක්වත් එක පැත්තකින් කිසිම බෙදුම් වාදයකට අපි ඒක ඉඳ තියන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒයන්ට කිසිලෙසකින් ඒගොල්ලන්ට අයිති සාධාරණ හා යුක්තිය ඉතුරු නොකරන කිසියම් බලවේගයක් ඉන්නවනම් එනවනම් අපි සියලු දේවල්ට විරුද්ධව සටන් ගන්නවා සහෝදරනි. මේ වෘත්ති සමිති ව්‍යාපාරය වෙන කවදාවත් නැතුව විශාල එකගත්තයකට ඇවිල්ලා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දැක්වීම නිසා තමයි අපේ පක්ෂ සමාජිකත්වයේ ආරම්භය. අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීමත්, ඒ වගේම විධායක ජනාධිපතිකමේ අවෝසි කිරීමත්. තමන් අවුරුදු 35ක් වැඩ කළා ලබා ගන්න සූදානම් වෙච්චි විස්රාම වැඩුප මංකොල්ල කාපු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. ඒක අපිට නතර කරගන්න පුළුවන් උනේ සාකච්ඡා මගින් අපිට නතර කරගන්න හැකියාවක් ලැබුණ නැහැ. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕනේ අපි බලාපොරොත්තු වුණා මේ රටේ සම සමාජ කොමියුනිස්ට් බමේ නායකයෝ අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ කිසි කෙනෙක් මේ රටේ ගොවියෝ, කම්කරුවෝ, දීවරයෝ මේ කිසි කෙනෙක් ගැන ඒ වමේ නායකයෝ අද වෙනකන් කිසි දෙයක් කතා කරලා නැහැ පාර්ලිමේන්තුවේ. අපි කනගාටු වෙනවා. එදා මේ ආණ්ඩුව 2002 අංග 2 කියලා පනතක් යටතේ අර්ථසාධක අරමුදලට 130ක් සේවකෙන් ලබා ගැනීමේ අවස්ථාව තිබ්බා. අද වෙනකන් මේ ආණ්ඩුව ඒක ලබා දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පනතක් මේ සේවකයෝ වෙනුවෙන් සේවකයන්ගේ අර්ථසාධක අරමුදලෙන් නිවාස හදන්නට, ඒ වගේම ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන මුදල් ලබා ගැනීමේ අයිතිය තියෙනවා පනතෙන්. නමුත් පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නියෝග සම්මත වෙලා නැහැ මේ දක්වා. මේ සම්බන්ධව 2012 අර්ථසාධක අරමුදල සම්බන්ධව විගණනාධිපති වාර්තාවේ සඳහන් වෙනවා ඇයි ඒ මුදල දුන්නේ නැත්තේ කියලා. ඒකෝට අපි ඒ වාර්තාවේම සඳහන් කරලා තියෙනවා කම්කරු
කොමසාරිස් ජනරාල්වරයා පාර්ලිමේන්තුවට සම්මත වුණාට පස්සේ මේක දෙන්නම් කියලා. ඇයි සේවකයන්ගේ අයිතිය, සේවකයන් ලැබිය යුතු අයිතිය මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ සේවකයන්ට ලබා දෙන්නේ නැත්තේ කියලා අහනවා. ඒක නිසා අපි කැසිනෝ පැත්තයි කුඩු පැත්තයි එතරම් පැත්තයි ගන්නවාද මේ රටේ ජනතාව? එහෙම නැත්තම් සාධාරණ පැත්ත ගන්නවා. අම දැක්කා මේ ඊයේ පෙරේදා උදේ ගම්මන්පිල මහත්මයා කියනවා අර අසාධාරණ පැත්තට ගිහිල්ලා තියෙනවා. එතුමා මම හිතන්නේ මොන පැත්තකින් ගියාද කියලා දන්නේ නැහැ. ටෙලිෆෝන් එකේ කතා කරනකොට එතුමා කතා කරන්නේ තෙරුවන් සරණයි කියලා. කතා කරනකොට තෙරුවන් සරණයි කියනවා, ඉවර වෙනකොට තෙරුවන් සරණයි කියනවා. අර මේක තමයි සාමාන්‍යයෙන් කතා කරන එක කිව්වට සමාන වෙන්න හක්කේ බුදුරැස් බොක්කේ දඩවස්. ඔක තමයි තත්ත්වය. ඉතින් අපිට හිතට අමාරු මේ පුද්ගලයා මේ අසාධාරණ පැත්ත ගොඩට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? රෙද්දක් ඇදගෙන කතා කරනවා. මේ කෙසේ වෙතත් අපේ වෘත්තීය සමිතික එකාසලා තියෙනවා. අපි කියන්නේ මේ යුද ජයග්‍රහණයක් තිබුණා කියලා කතා කරනවා. නමුත් යුද ජයග්‍රහණය ඒක පුද්ගලයෙකුට සීමා වෙච්ච කතන්දරයක් පමණක් නෙවෙයි. මේ රටේ දුක්ඛින්ද රණවිරුව අතත් දුක්ඛින්දන රණවිරුව අතත් දුක්ඛින්දන රණවිරුව ඒ රණවිරුවන්ගේ ලේයින් මැෂින් මේ යුද ජයග්‍රහණය ආවේ එක පුද්ගලයෙක් පටාවිච්ච යුද ජයග්‍රහණයක් නෙවෙයි, දේශපාලන තාව. මේ සම්බන්ධයෙන් දේශපාලන පහුගිය කාලේ දේශපාලන දේශපාලන නායකත්වය දුන්න යම් යම් අවස්ථාවල මේ යුද ජයග්‍රහණයට. නමුත් මේක පැහැදිලිවම රටේ ජනතාව දැනගන්න ඕන. ඒක පුද්ගල යුද ජයග්‍රහණයක් නෙමෙයි මේක. එක පුද්ගලයක වටා යුද ජයග්‍රහණයක් නෙමෙයි.